ඒ දොර අවශ්‍ය වන්නේ ජනතාවට. ඉබා ඉදිවිය යුත්තේ ජනතාවට අවශ්‍ය විදියට. මෙය නිවැරදිව තේරුම්ගත් ප්‍රේමදාස මහතුමන් එතෙක් රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු ඒකාකාරී නිවාස වැඩසටහන වෙනුවට ජන සහභාගීත්ව නිවාස වැඩපිළිවෙල ආරම්භ කළා. එහි ආරම්භය ගම්බුදා ව්‍යාපාරයයි. යහපත් රාජ්‍ය පාලනයක තිබිය යුතු සුවිශේෂී ලක්ෂණයක් පෙර පාලකයන් සිදු කළ යහපත් ක්‍රියාවන් අකණ්ඩව ඉදිරියට ගෙන යාම. සෞභාග්‍ය ආණ්ඩුවෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. බුදුන් වදාළ මේ වගවීම සහ වගකීම සිතටගෙන සාධාරණව කටයුතු කරන්න. 2015 යහපාලන ආණ්ඩුව බලට පත් වූ වෙලාවේ මේ සූත්‍රය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමාලා වැනි එදා කැබිනට්ටුව නියෝජනය කරපු අයට දේශනා කළා නම් අද මේ තත්වයක් මේ රට තුල ඇති නොවේ කියලා මා විශ්වාස කරනවා. යහපාලන ආණ්ඩුවේ අපි හිතුවා මේ කොළඹට ලොකු වෙනසක් ඇති වෙයි කියලා. යකඩ මිනිසා කියලා බස් ස්ටෑන්ඩ් වල කායාරූප බල වෙනවා අපි දැක්කා. යකඩ මිනිහගෙන් මොනවද සිද්ධ වුනේ? මේ පාර්ලිමේන්තුව පිටුපස තියෙන මන්ත්‍රීරුවට එහා පැත්තේ තුමා සීමා මාලකයක් හදන්න පටන් ගත්තා. අපිත් බලාගෙන හිටියා හැදෙන සීමා මාලකය. සීමා මාලකේ හදාගෙන යනකොට එක පාරටම මාස 3ක් විතර යනකොට වරුසාවක් එනවා. සීමා මාලකේ අංශක 90ට නැමෙනවා. ඉතාලියේ තියෙන පීසා කුළුණ වගේ පැත්තර ඇලවෙච්ච සීමා මාලකයක්. මම හිතුවා සමහරලාට නිර්මාණශීලී හින්දා එහෙම හැදුවද දන්නේ නැහැ කියලා. මම අහලා බලනකොට අර සීමා මාලකේ වෙලදිගේ බලාගෙන ගලා වහිනවා. සජිත් එමෙතුමා ඉතප කාලේ තරපු ගේ වලට ඉතුරු සල්ලි දෙනවද නැත්ද කියලා තමයි මම දැන් ඉල්ලුම් කරන්නේ. ණය විදිහට දීලා තියෙනවා નિયમિત පවරා ගැනීම ඉඩම් අත්පත් කර ගැනීම කරන්නේ නැතුව. ඒ නිසා නිවාස අධිකාරිය මේ වෙද්දි ඒ සියලු සමීක්ෂණ කරගෙන යනවා. ඒ ඉඩම් වල සත්‍ය අයිතිය ඒ පුද්ගලයන්ට අරන් දෙන්න. අපි කරපුන්න බැඩ නෙමෙයි. ඒක අවුරු කෙරුවත් වැරදීනේ. ගඟමැතිතුමා කියලා තියෙන එක 2021 වෙද්දි මුදල් ටික ලබා දෙන්නවා. අපේ උදව් තියෙනවා. අපිට ඡන්ද දන්නේ නැති වුණාට. කවුරු ආණ්ඩු කරත් රටක් විදිහට අසමත් වෙලා තියෙනවා. රටේ ජාතික ආදායමට විශාල පංගුවක් උපයන මේ වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන. වතු ජනතාව ජීවත් වෙන්න නිවාසෙ විතරක් නෙමෙයි මරුණම වලේ දාන තැන ගැන කතා කරලානේ. දැන් සමහර කට්ටිය නායකවරු කිව්වා අපේ ආණ්ඩු කාලේ ප්‍රජාසත්තක් අරන් දෙනකොට නේන මේක මදි අපි බලය තවත් 20ක් දෙනවා කියලා. දැන් බලය ඇවිල්ලා තියෙනවා තමයි එමෙතිකම තියෙනවා 20ක් අරන් දෙන්න සිලබ් දාලා ගෙවලා දාන්න. ගෙවල් 26000ක් විතර මේ අග නගරේ තියෙනවා. නමුත් අපිට හිඟයක් තියෙනවා ගෙවල් 2500ක් විතර. තකරම් වලින් වහපු ගෙවලුත් තියෙනවා. නාගරික සංවර්ධන මණ්ඩලය මේ ඉඩම් නොයෙකුත් වාණිජමය කටයුතු වලට ලබා දෙනවා. නමුත් මේ මුදල් නැවත මේ අග නගරේ ආයෝජනය වෙන්නේ නැහැ. මේ අග නගරේ මල ප්‍රවාහන අපද්‍රව්‍ය ප්‍රවාහන පද්ධතියක් නැහැ. We don't have a sewerage system in the capital of this country. අඩුවාදම් ලාභින් සඳහා අපි ඉතුරු අවසර කීපය දුර මේ ප්‍රදේශයේ පමණක් ගෙවල් 2000කට ආසන්න ප්‍රමාණයක් හදන්න සැලසුම් කරලා තියෙනවා කියලා තමයි අපි කියන්න කැමති. 77 ප්‍රේමදාස අගමැතිතුමා හැටියට මේ නිවාස ඇමතිවරයා හැටියට වියලුව මැතිවන්න කොට්ටාසේ ගල උඩ වාසනාගම තමයි පළවෙනි නිවාස 100 හැදුවේ. ගෙවල් 100 විතරයි හැදුවේ. තාම ඔප්පු නැහැ. තාම වතුර නැහැ. වාසනාගමෙන් පටන් ගත්තම ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බදුල දිස්ත්‍රික්කයේ මදුරගම මිල්ලගම බල්ලකෙට්ටුව මේ ගම්මානත් 1980 තමයි හැදුවේ. දැන් මේ ගෙවල් වල ඉන්නේ තුන්වෙනි පරම්පරාව. තාම වෙනතුරු ඔප්පුවක් නැහැ. මොන ආණ්ඩුවවත් මොන පක්ෂෙන් ආවත් මෙරටේ බදු ගෙවල ජනතාවගේ මුදල් වලින් තමයි රට සංවර්ධනය කරන්නේ. සමහර මන්ත්‍රීවරු ඇමතිවරු එදා තමන්ගේ ආණ්ඩුව කාලේ කරපු හොරකම් වංචා දූෂණ සියල්ල රටේ ලෝකයට එළිවෙනකොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අධිකරණ යන දෙයක්. ඉඩම් කෑලි 15ක් මෙතුමා සාමාන්‍යයෙන් ටෙන්ඩර් පටි පාටියෙන් පිට මෙතුමා නම් කරන පුද්ගලයෝ 15 දෙනෙකුට නිවාස අධිකාරිය ලබා දීලා තියෙනවා. මේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. අපි මේවට පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. මෙහෙම නිවාස අධිකාරිය විශාල විදියට දූෂණය කරපු නිසා අද ඇමතිවරයාට උත්තර දෙන්න එන්න බැරුව ඉන්නවා. ඔය හොදෙන සබන් කෑල්ල ඔయిత වඩා හොඳ එකක් පාවිච්චි කරන්න. එක වැලි අටයක් එක රුපියලක් මේ චමින්ද විජේසිරි හොරගම් කරලා නැහැ කරන්නේ නැහැ. ඉසා කිඹුලා පිටියේ බොරළු වල කපලා බොරළු විකුණන්නේ කවුද කියලා මගෙන් අහගන්න එපා ගරු ඇමතුමා. එතුමගේ නමින් අස්සම් කරපු එක තියෙනවා මම මේක සභාගත කරනවා. මගේ නමකින් මගේ සහෝදරයෙක්ගේ මගේ ඥාතියෙක්ගේ මගේ යාළුවෙක්ගේ තව වගකීමෙන් මේ මුලසුරේ මතක විද්‍යා අපේ ඉල්ලාස් වෙන්න සූදානම්. ඉසා ඒක ඒ අභියෝගය එතුමා බාරගත්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.